භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගතු අරහතු සම්මා සම්බුදදස්සේ හැමදිනාටම තිවන්සරණ පාර්ථනා කරු ලබෙනවා අරා සංකතිය සාකච්ඡාමාලාවේ තවත්න් සාකච්ඡාවක්කු දෙසායි අපි හැම දෙනාමත දවසේ සූදානන් වන්නේ අපි මෙ සාකච්ඡාමාලාව මෙතෙක්ු සාකච්ඡාවට ලක් කරපු කාරණා ඇසුරු කරගෙන බැලුවම අපිට දැන් තීරෙන්න්න ටුවමනයි සම්මාධී්‍යයෙන් තොරව බුදශාසනය මුුණ නොගැහෙන බව. බුද්ශාසනය උණුසුම වතුන් අපිට ලංකරගන්නට බැරි බව කොටින්ම කියතොතුන් අපි කිසිම කලක සෝවාන් මාර්ග අනුගාමිකත්වයකටවත් එන්නේ නැතිව කිසිම විදිහකින් කොයම් ආකාරයකින් වතුන් මේ සාාසලයටක ඉටටු කරන්නවත් පුලුවංක මක්ලබෙන්නේ. එනිසාපි තේරුන්ගත්තා සෝතා වධානයේ පඤ්ඥා සුතමයේ ඥානම් සම්පූර්ණය අපිට මෙසාසනයේ කලාන මිත්‍රයාට නැමීම මත කල්ාන මිත්‍රයාට අනුගතවීම මත කලයාන මිත්‍රයාට ඇහුංකම්දීම මත තමයි ශාසනය සම්පූර්ණයෙන් පවතින්නේ. එදොර සම්පූර්ණයෙන්ම මේ ශාසනය පවතිරන්නේ කල්්‍යාන මිත්‍රයාට අනුගතවීම මතනම් ඇවුන්කන්දීම මතනම් කල්්‍යාන මිත්‍ර සම්පත්තියෙන් තොර ශාසනයක් අපිට තියනත්‍ර විදිහයක් නෑ. එදොර මේ ශාසනය ලෝතරා බුදුරජාණන් වහන්සගෙන් ආරම්භ වෙලා අවසාන කල්්‍යයාානු මිත්‍රයාගේ අතුරුදධහන් වීම දක්වා පවතිනවා. එදකොට අනිවාරයෙන්ම යම්කිසිකනෙක් කලයාන මිත්‍ර සේවනයෙන් සද්ධර්මය ශ්‍රවණය කළොත් තමයි ජෝනිස්ෝ මනසිකාරයත් දම්මානු දම පටිපදාවත් පූර්ණ කරගන්නට භාග්්‍ය වාසනාවල බෙන්නේ සම්මාධදිට්ටි නුවවන පහළවෙන්නේ. එරඒ සම්මා නිිටික ආතමයි මේ ශාසනය ආර්යත්ය ලබන්න හිමනැත්තම් ස්ෘතවත් ආර්ය ශ්‍රාවකී බවට පත්තිෙන්නේ. එ අපි කල්පනා කරන්නට ඕන මේ ශාසනය ඇතුළට තට්ටෙ සිවරයි එක්ක ඇතුල්ලුණු පරියෙන් අපිට කියන්නට පුළුවන්කමක් නෑ. ආරය ශ්‍රාවකත්තය ලබාගත්ත බුද් ශ්‍රාවකබ බවට පත් වනාා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්තයට පත්තුනායි කෙනෙක. අපි කල්පනා කරන්නට ඕනැහෙම නම් මේ සම්මා දිත්තිය පූර්ංගම කරගෙන කල්්‍යයාන මිත්‍රත්තය පූර්වංගම කරගෙන තමයි සම්පූර්ණයෙන්ම ශාසනයේ පැවැත්ම එනැත්නම් සම්පූර්ණයෙන්ම ආර්ය ශ්‍රාවකත්තය බුද්ධ ශාසනය දොරගුළු විවෘර්තභාවය කියන එක සිද්ධ වෙන්නේ අපි මෙහෙම කල්පනා කළොතුන් බුද්ධ සාාසනය කලක කියන්නේ සම්පූර්ණයෙන්ම ජතහර්ථ අවබෝධ යතහාභූතය අවබෝධ කරගැනීම ද අපි මෙහෙම කල්පනා කරමුකෝ අපි නිතර මහනවචනය තමයි නයිදං අත්තකතම්බිම්බන් නයිදම් පරකතංගගං හේතුම් පටිච්ච සම්භූතන් හේතු ංගා නිරුද්ජති හේතුම් පටිච්ච සම්බූතං හේතු භංගා නි රුද්ජති කියනවාචනය අපිට නිතර ධර්මදේශනාවල හන්ට ලැබෙන පාටයක් එතකොට අපි දෙනගන්නටුවමනයි මේ බුදසාාසනය ඇතුළෙ කතා කරන කතාව එම නත්න් යථාර්ථවාදීත්වය සකච්ඡා කරනකොට අපිට මෙතනදි වැදගත්ම කාරණාව තමයි අනිකෙක් විසින්ධ කරවන්නේ නැති තමන් විසින්ධ කරන්නේ නැති ඉබේද සිද්ධ වෙන්නේ නැති හේතු ප්‍රත්තියෙන් සම්බුහුතවෙන්න හේතු නැතිකල්ලේ එවැනි සම්භූතයක් ගැන කතා නොකළ හැකි ස්වභහාවයක් ගැනයි මේ ධරමය තුළ සඳහන්නෙන්නේ. එතරකොට අපි හේතු එකතුවෙලා හේතු ගැලපිලා මොකදද පින්නේ ඒකතුව නිසා භූතයක් සකස්නවා තවට අපි භූත වෙලා කියල කියන්නේ සම්පූර්ණ භූතයක් කියලා කියන්නේ ආත භූතනය වගේ කියලා කියන්නේ භූත කියල සම්පූර්ණෙන් අපි හඳුන් වන්නේ සම්පූර්ණයම රංගනයකට නේද. මවාපැමක් භූතියක් කලකයන්නේ. තර අපි නිතරම කියනන භූතිය ගහලද භූතියකා රුඩ විලාද අරණකම් අදහාගත නොහැකි පැනවිය නොහැකි නමුත් විශ්වාසකළ නොහැකි මට්ටම මේ ස්වභාාවයකට තමක් බූත කලකයන්. යම්කිසි කෙනෙක් අසාමාන්‍ය විදිහයට අන්නයට නොතේරෙන විදිහට භයව නොත්ත වික්සිිත්ත වුණොත්. ඕ කියන්නගත්තොත් එහෙම අනිත්තයට ගෝචර නොවන කතාවක්. භූත වෙලා වගේ බලංඉන්න ඇදි කළ හනවා. අනිත්ත දැකල නෑ මොකක් දෙකල් සිද්දී වගේ. ආතභූත වෙලාගේ නොතට මෙන්න මේ වගේ වචන අපි සාමාන්‍ය විවහාරික විවහාරයේ භාවිතා කරනවා. එතකොට එහෙන අපිට මේ භූතයක් කියනකොට මතක තියාගන්නට ඕන සැබවිම්ම නැති ස්වභභාවයක් විද්‍යාමාන වෙලා කියන එක. අපිට නිශ්චිතව යමක් දෙයක් කියල ප්‍රකාශ කරන්ට බැරි ග්‍රහණයකට අපි බහුතයක් කියලගෙන. හ අපි කල්පනා කරන්නට ඕන, මේ හේතුන් පටිච්ච සම්බහුතන් කියනකොටම හේතු එකතු වෙලා සකස් වෙන බුහෘතයක් කෙනනට අපිදන ගණඩු හේතුවම කක්ද්ද කියලා හේතු කතා කරන කොට අපිට අවිද්‍යාවතමයි මුල හේතුව ගන්ට වෙන්නේ ඇතුලේ ලෝබදේසමූහ ලෝ බද්ධ සමහ කියලාට හේතු ගැෙන කතා කරන්නපුළා. ඒ සම්බුහතය හේතු භංගා නිරු ජති අවිද්‍යාව නමති ලෝබදේශමහා ලෝබද්දේ මති හේතු නැති කල්ප එවැන්නේ උදවීමක් නෑ කියනෙකට අපිට කියනවා නිරුජන්ති උදීමක් නෑ සකවීමක් නෑ එතකොට අපි කල්පනා කරන්නට වෙනවා මම විසින් කරන්න නැත්තම් ඉබේද සිද්ධ වෙන්න නැත්තම් අනිකෙක් විසින් කරවන්නේද නැත්තම්. ඔයන්ත ඔය කාරණාතුනට වැටෙන්නේ නැති ක්‍රියාවලියයක් සිදුවීමක් මොනයම් හෝ සිද්ධියක් තියෙන විදිහක් නෑ. කුමක් හෝ සිද්ධියක් පවතින්නේ නම් සිද්ධියෙක්කො ඉබේ වෙන්නටුවමන එක්කෝ මම විසින් කරගන්නටුව මනයි එහමට නැත්තම් වෙන කවුරුන් හෝ විසින් කරවන්නටුව මනයි දෙඒෙක් හරි බ්‍ර්ම කරි මොකෙක් හරයකි කරවන්නඕන එහම නැත්තන් බේවෙන්්‍රෝන අප ස්වභාවධර්මය කෙල කිය එකයි බේවෙන්ෝන එහමට නැත්තම් මම විසින් කරවගන්න ටුවඕ ඔය කියන කාරණ තුනට වැටෙන්නේ නැති ක්‍රියාවලියක් තියෙන්න විදිහක්න ක්‍රල තිය විදි. එදකොට සම්පූර්ණයම අපි තේරුන්ගන්නට ඕන මෙතන අපි කතා කරන්නේ හේතුව විදිහට මේ සම්බහුතයට හේතුව විදිහයට කතා කරන්නේ අවිද්‍යා අවිද්‍යාවෙන් තමයි ලෝබදවෙසමෝහත් අලෝබ අද්‍යය සමෝහත් උද්ධහිපනය උපපාදනී කරන්න එහනම් අවිද්‍යාව කියලා කැනි මෝඩකම අන්නේ මෝඩකමේ තීරණය යටති තමයි කොයි වෙලා විහරි අපි මම විසින් කරන තැනකට හරි අනිකෙක් විසින් කරවන තැනකට හරි ඉබේ සිද්ධ වෙනහරි ක්‍රියාවලියකට බහින්නේ. ක්‍රියාවලියයක් තියෙන තැනකට බහින්නේ. එය නිසා මේ ධර්මේදි කිසිම විදිහක ක්‍රියාවලයක් ඇති බවට ගන්නේ නෑ. ක්‍රියාවලයක් ඇති බවට ගන්නේ නෑ. පෙනීමක් ඇති බවට ගන්නේ නෑ ඇහීමක් ඇති බවට ගන්නේ නෑ දැනීමක් ඇති බවට ගන්නේ නෑ දැන ගැනීමක් ඇති බවට ගන්නේ නෑ. අපි මුලදීම ඇතිබවට ලබ්දිගත වූ තැන. ඇති බවට දෘෂ්ටිගත වූ තැන අපිට සම්පූර්ණයෙන්ම හේතු භංගා නිරුජ්ජති කියන අදහස නැති බවකින් වටහහාගන්න ටයි සිදේ. එ ඇතිබවෙන් දුෘෂ්ටිගත විච්ච තැන නැතිභවේ දෘෂ්ටිගතවීමකට යන්නට සිදුවෙන්. හේතුම් පටිච්ච සම්භුතන් හේතු භංගා නිරුද්ජැතිකිවම අනවබොහෝදය නිසා. හේතු ගැලපිලා සමුදය වෙනවයි හේතු නැතිවෙලා යනකොට නැතිවෙනවා කියන අර්ථකතනයටනවා. එක අතිභයානක බුද්ධසාාසනය අප වැහිලයන්න බුද්දසාාසන නෑතටයන් ශාශෘතියත් උච්චේදයත් බැලනගැනීමක් බෞද්ට පත්තරවා. එ අපිට තේරුන්ගන්නට බැහැ ඔය කාරණාවමතමයි අහුත්වා සම්බුහුතන් හුත්වාන භවිස්සතීතිී කියලකයන්න. එතකොට අහුත්වා සම්තන් හුත්වාන භවිසතීතිී කියනකොට අපි ගන්නේ ඒකත් ඔය ඇතන ඇතන්ත දෙකට දාලා පෙර නොතිබීම හටගන ඉතිරි නැතිව නිරෝධ වෙනවා කියලා. අහුත්වා සම්භූතං එතනක් කතා කරන්න බහුතවීමක් ගැන එකතු වෙලා බහුත වෙනවා. පෙර නොතිබීම තමයි. එකතු වෙලා බුහත වෙනවා බැ එකතු වෙලා බොහොත වෙන්නට හේතුව පෙන්න්නන්නට හේතු මේ බහතය අවිද්‍යාවම තමයි හුත්තුහාන භවිසතීති අපට ඉතිරි නැතිව නිරෝධ වෙනවා කියනේ කියනවෙල මේ බුහතේ සේස මාත්‍රයක් ව තියෙනවාන වෙයි ඉතිරි ඒ අතාාරතය නිරෝධය ජථාර්ථය උදානොවීම. යථාර්ථය සකස නොවීම. පෙරනොතිබීම ගොඩනැගෙනවා විදිහෙට පෙන්නෙනවනන් යම්භූතයක් යම් සකස්වීම පෙන්න්නනවනම්. මක දෙක පෙරකතාවක් කියන්න බෑ සකස්වීම සම්පූර්ණයෙන්ම අපිට භූත වෙලා මේ වර්තමානි අධ්‍යැකීමට ඒ සිද්වෙෙන්න්න වන කෙනෙකොට තේරෙනවා. වර්තමානය හැර කිසිවක් අද්දකින් විදිහක් නැහැ කියන එක.ගතගොට යම් අද්දැකීමක් වර්තමානිික වසයෙන් සිද්ධ වේ දන්නේ එකට තම පිකයන්නේ සම්බෝතය කියලා. හැබැයිඒ එකතුවකින් ලෝබදේශමෝහයන්ගේ අලෝබාද්්‍යය සමෝහයන්ගේ අවිද්‍යාමූලයේ එකතුව සම්බහුතයක් සි ද්වේද සම්බහුතයේ යථාර්ථයම නොහොට ගත්තා උස්භාාව්‍ය නිරෝධ උස්භාාව්‍ය හැබැයි වැඩී තියෙන්නේ ඔන්නොය නිරෝධය සාක්සාත් කරගන්නට තරම් ප්‍රඥාවනැතිකම නිසා පටිච්ච සමපන්න දහම පිළි බඳ අවබෝධයක් මෙැතිේ නිසා හේතු ප්‍රත්්‍යයන් හිේ සම්බන්ධතාවය නොදන්නකමනි සා කොහහිෙට වැටටුනොදන්තිීමට බැල්වා ඇත් නැත අන්තදෙක ස්පර්ස කරන. එමන ඇත්තං ඇතිවෙමින් නැතිවිමින් ඥන අතේ ස්පර්ස කරනවා. කොහම සාශලතියයක්ත් ච්චේද ඉස්පර්ස කරන්නට සි. එෙතවොට කල්පනා කරන්නකෝ අපි නැවත ගලපන්න හදනවා කෙනෙක් විසින් කරන්න නැති ඉබේද සිද්ධ වෙන්නේ නැති අනෙකෙක් විසින්ද කරන්න නැති ක්‍රියාවලියක් ඇත කියලා ගන්නවා. ඉටවස්ස අපි එකට ගන්නවා ඒක හේතු පල ක්‍රියාවලයක් කියලා. ඇත කියනතැන්ට ගන්නවා. එතකොට ඇත්තටම හේතු පලේමතමයි. සම්බූතිය කියලා කියන්නේි හේතු පල ඇත කියලා ගත්තොත් අනිමාරයම අපි එතනට වැටනවා එක්ක කර්ම පලේම තම අපි හේතු පලේගලග ගොඩක් කෙලාට හේතු පල දහමක් ඇත කියන තට ගත්තොත් අපි අයි වැටනවා කෙනෙක් විසින් කරවන හේතු අක්කෝ පලයක් ඇත පලට හේතු කෙනෙක් එක්කොමම එක්ො අනුම් එක්කො මේේ එදවට අපි ඔයාන්තතුනට වැෙනවා එහෙනගේ කිසිම අන්තේකට නොවටී අපි අථාර්ථ්‍යාවබෝධ කර ගතියුතුයි කිසිම තැනකට වැටන්න බැමේ අතාාර්ථ්‍යාව බෝධ කරන්නව නැත්තන් ගොඩක් කලා විට එලියක් පනවගෙන ඇතුලක් පනවගෙන එලිය ලෝකයක් නෑ හිතේ දයෙනවා කියළගන්නවා අපි මේ හිතේ හදාගන්න වනේ ඔක්කෝ ඔන්න ඔයීදි අන්තවලට බහින්න පටන්ගන්නවා යතහා බහුතම් පජානාතිීවනේ නැත්තම් මේ බහුතේ අතහරතය ප්‍රචඥාවෙන් දැක්ක නැත්තම් ඒට තම පි කියන්නේ අතහ බූතම් පජා අපි අනිවාරයෙන්ම ජතාව යතහාරතය බහෘතයන්ගේ භූතයන් කියන්නේ එකතු වෙලා ගොඩ නැගෙන එක. අප බලන්නක සතර හා භූත කියලක් කියෙන. අපිට ගොඩක් කලාට මේ ජතාර්ථය නොදන්නකම නිසාතහමයි මේ භූතියට කොට වෙන්නේ. ඒ නිසා අපි හිතනවා පටව්‍යාපෝතය ජෝවායෝහෝ පටව්‍යආාපෝතයේ ජෝ වායෝ ඇසුල් කරගත්ත ලෝකයක් තියෙනවා එක්කෝ එක මං විසින් කරනවා එක්කො අනික එක් විසින් කරනවා එක්කො ඉබේ සිද්ධගෙනවා ඔල්ලොතට වැටන ඒ ඇතන්ති ඉන්න නිසා සමහාර වෙලාවිට අපි නැවත පතිත කරගන්නවා මෝඩකමට සතර මහභූතයක් නෑ හිතේ හද ගන්නවා. එඒදොට ඔන්නව කියන අන්ත තමයි ඉස්පර්ස කරන්නේ ඒ අන්ත ඉස්පර්ස කරමින් අන්ත පරිහරණය කරමින් තමයි සම්පූර්ණ කටයුතු කරන්නේ සම්පූර්ණ කටයුතු කරන්නේ දැන් අපි මේ විදිට මේ කතාන්දරේ විසඳගන්ට බලමු මජික්ක පිළිබඳව අදක මැහැ මෝට මැජික්කක් කිව්වා මයාාවක් කිව්වා අපි මයාාව ඇතුල හිතම මන හරිමාවනෝ නොවාපෑමක් කරනවා ඒ මවාපපුදේ අතුරු දමි කරන. ආය අතුරුදහන් කරපුද අරගෙන පෙන්නනවා මතුේ එසකොට අපිට මායාව පෙන්නන වෙලාවට මයාවක් කියලා හිතෙන්නේ අපි ටීතෙන්න්නේ කුරුල්ලෙක් මැව්වමයි එ මවාපු කුරුල්ල අතුදුුදුහන් කලාමයි අප හිතන්නේ මේ කැඇතුල යම් සිදවීමක් සිද්ධ වෙනවා ක්‍රියාවලියයක් තියෙනවා එතකොට ඔන්න අපිට මැජික්කරු විසින් කරන මයාාව විසින් සිද්ධ කරපන මායාාවේ ඇත්තක් තියෙනවා කෙනදට පත්වෙල මාාව නිච්චවෙ. සකොට අපිට ගන්ඩ වෙන්නේ මායාාවක් තමයි තියෙනවා හැබැයි ඒක මයාාවක් කියලා මායාාවක් තියනවා කියලා රන්තියෙනවා අන්න ඒවගේ තමයි අප ස්තන්ධ පංචකයක් තියෙනවා ඉස්කන්ද පංචය ඇතුළේ මේ සියල්ල සිද්ධ වෙනවා කියලා රන්තියන්නේ මායාාව ඇතුළි සියල්ල සිද්ධ වෙනවාගේ. එතකට මයාවක්තියනවා ඇැබම මෙහෙමි කක්කාන්නවා ඒ මයාාවකන වචනය අරගෙන මයාාවක්තිීනෝ කලක කවදාකවත් කල්පනා කල් ලබලන්ද මයාාවගෙන නොදන්නාතා කල් එක මායාවක්වෙ න්නේන මයාාවගැන නොදන්නාතාක්කල් මයාාවක් කෙත්න මායාාව කියනු වචනි පමණක් දන්නාතාක්කල් මයාාවක් වුණට මයාාවය තුළි තියෙනවා වගේ පයන්නේ තියෙනව කියනදැන්ට පත්තිනවා ඇස කියන අන්ති බැගන්නවා අපට වෙලාතියන්නේ විඤ්ඥානයේ මායාවක් කියලා කියපුුවචෙන් හෙල්ලිලා තියන්න. එතකොට අපිට මායාකාරී විඤ්ඥානයක් ඇත කියන්නදට විල්ලා. මයාකාරි විඤ්ඥානයක් ඇත කියතට විල්ලා. හැ උපමාව විඥ්ඥානයේ මායාවකට උපමා කලා මිසක් මායාකාරී විඤ්ඥානයක් ඇත කෙලකි වෙන. මයාකාරී විඤ්ඥානයක් ඇත කෙලකිවෙන. මායාාවෙන් යම ගනය කරලා ගන්න බැරුවාසේ මෙ අහවල්දේ වරෙන් කියල ගන්න බැරුවාසේ. ආය නැවත කවදකොත් මායාකාරී විඤ්ඥානයක් වර කියල ගන්න පුළුවන්කමක්නේ ඔබ හිතන්න ඔබ දන්න තේරණ දවසින්දලා සම්පූර්ණයෙන් ඔබන නොදන්න ඕොනාට ඔබ ඇතුළ සමස්ත ලෝකයේ මාත්‍රනින්නේ මයා කාරිත්තය තුළේ කොච්චරද කිව්වොත් මේ මමායාව තේරෙන් නැතිවවෙන්න හේතු අවබෝොද රැතිවෙන්න හේතුව තමයි. ඉරහඳ තාරකා ගස්ගල් ඇලදොළ ගංගා මහා සමුද්‍ර අම්මතාත්ත දුවපුතා දිව්‍යලෝක, බ්්‍රක්්මලෝක පෙරජීවිත මතුජීවිත සංසාරය ඇතුළු සමස්ත කතාන්දරම කොටඉම කිව මම්ම කියන කතා අන්දරය ඉමාාවවි කොටසක් මම සහ ලෝකයේ අතර සම්පූර්ණ සම්බන්ධතාවී කතාාව මම ලෝකෙ දකිනවකින කතාවන් මායාාව නිසා එක නොදන්නකම නිසා පිහිතනවා මම කියන කඇත්ත මම දකින ලෝකේ මයාාව ඌටම කක්කලා විඤ්ඥානයක් තියන යාකාරී ඒ නිසා උන්හදනාමකක්ද විඤ්ඥානය විසින් මවාපාන මායාකාරී ලෝකයක් තියෙනවායි කියලා ඇතන්තින් සස්ෘතින්නේ එතකොට අපිට නොදනී දැකීම ඇත්තවෙලා එකට හේතු මයාාවක් හරි ඇත්ත වෙලා තියනෙර. මායාවක් බෝ නොදන්න නිසාක ඇත්ත වෙලා තියෙන. ඔබට තේරෙනෑ අම්ම තාත්තකඉදලා මෞකුසෙන් වැඩීමේ ඉඳලා උස්මහත්වීමේ ඉදලා මේ දක්වා කියන්න සිද්ධියක් ඇත්නා. සිද්ධිය ගලපෙන්න්නේ සම්පූර්ණෙම මායාාව ඇතුළි බව නොදන්න නිසා. මායාාවෙන් පිටස්තර වූ මමක් ඉන්නවා නෙවෙයි මායාව දකින්න කියලා නොදන්නකම නිසා මායාාවේ ග්‍රහණය මයි මේ ක්‍රියාවලිය කියන එක නොදන්නකම නිසා. යන එන කනබොන බලන අහන විඳින දකින්න සමස්ථ අදදැකීමම මායාවම අදදකීමක් බව මායාාවම බව අද්දකින්නේ නොදන්නකමනිසා දපිහිතනවා මායාාව අදදකින්නෙක් ඇත කියන තනට ඇවිල්ලතමයම කද කරන්න මායාාව අද්දකින්නෙක් ඇත කියනැතැනට ඇවිල්ලතමයි මායාාව දිසඳගන්න හදන්නේ. කොටින්ම කිව්වත් මම මේ කියන්නට උත්සහවන්ත වෙන්නේ මායාාවෙන් පරිබාහිරේදල මායාාව බලන්නෙක් ඉන්න වන වෙයි. ඔබත් ලෝක අත්. අ්දැකීම මායාාව මයි කිය එක මායාාවෙන් පරිබාහිර මං ඉන්නවවත් මායාාව කියල එකක් වෙනම තියනවත් නෙවයි කියන එක තේරු ගන්නට ඕන නමුත් අපි ගොඩක් කලාට උත්සහවන්ත වෙන්න්නේ දි්ඥානය ඇතුළේ මව නොවයි එකක් කිය තැනට පත්න්න හැබැයි අපිට තේරෙන විඤ්ඥානික අත්දැකීමමයි මේ මායාවට උපමා කලේ කියලා එනම් විඤ්ඥානික අධදකීමකින් තොර ඔබට පුළුවන්ද මාවහදන්න කොටිම්ම කිව්වත් හෙනම් පනීම ඇහීම දැනීම දැනගැනීම කියන සමස්තය තමයි අපිමි මයාාවගෙනග ගොඩත් දුරට අනවබෝධය නිසා නොතේරෙන කම නිසා අපි හදනවා නැවත වතාවක් මායාවදදකින මම මයාාවගෙන තේරුම් ගන්න විඤ්ඥානය ඇතුළේ මයාාවක්තියනුව කියෙල හිතාගන්ද කොටමහිවෝ විඤ්ඥානයෙන් තොර නාමරු පද්දකීමක් නෑ කියල නිධර්මි විත්තර කළ එනම් නාමරු පද්දකීම තමයිමකදද මයාකාරයන්දකීම එතර විඤ්ඥානය වෙනමුවත් ආයාකාරී අදැකීම වෙන මුවත් කළපන්න බෑ. අපිට කිසි සේත්ම විඤ්ඥානයෙන් වෙන් කරගෙන නාමරූපයක් පෙන්න්නට බැරි නිසා නාමරූපෙන් වෙන් කරගෙන විඤ්ඥානයක් පෙන්න්නට බැරි නිසා අපිට කියන්නට පෙන්නේ පං්ඥානය අධදැකීම නාමරූපම නම් අදදැකීමම තමයි මයාව කියල කියන්න. එහෙම නැතුව මායාව අදදකින විඤ්ාණයත්තිී නෝො කියලා නැවත කතා කරන්න බෑ. මකද නාමරූප අද්දකින විඤ්ඥානයක්ත් තියෙන කතාව අභහේ නිසා. එසකොට අපි ගොඩක් කලාවට හිතන් එන්නේ. විඤ්ඥානයෙන් හදාගෙන හිතින් හදාගෙන ලෝකයක් අත්්දකිෙනවා කියලා. ඔය බොරුවට අපි හෝ වෙලා තියන්නේ. ඉතින් දෙයන්නේ විඤ්ඥානයෙන් හිතින් හදාගෙන ලෝකයක් අත්විදි නෝනම් මොකා දහැදී. ආයි වැටනෝනේද මොකෙක් කරි හැදුව කියන ගනට. ආයි වැටනවනේදේනම් මම විසින් හෝ ඉබේ හෝ අනිකෙක් විසින් කරවපු බවට ඔනෝකෙන ප්‍රශ්? එතන තමයි අපිට හේතු ප්‍රත්තිය පෙන්වේ මේ ඇැතිකල්ලිම වයි මේ නැතිකල්ලි මේ නොවේ මේ උපදීමෙන් මේ උපද නූපදීමෙන් මේ නොක්්දී එන හොදදට මතකතියාගන්ට මායාාව තමයි අපි මෝඩකම කියල කියන්නේ අවිද්‍යාව කියල කියන්නේ හේතු කියලා කියන්නේ හතු මෝඩට ලෝබදේ මොහ අලෝබද්දය සමෝහෝ තිබනාා කලගන්න බෑ ඇතනෙවෙයි මෝඩකමයි ලෝබදේශමොහෝ නිර්මාත්‍රෘ මෝඩම අලෝබද්දය සමෝහ නිර්මාත්‍රු එතකොට මෝඩකම කියලා කියන්නේ අවිද්‍යාව යථාර්තය නොදන්නකම නොදන්නාකම නිසා ලෝකය කියන එක ග්‍රහණයට නැතුවෙනවා මිසාක් ලෝක සමුදය කියනතැන ඇත්තවසෙන් දරනවා මිසක් කවදක්කවත් එහෙම නැතුව යථර්ත ලෝබදේශමහ සමුදයක්වත් අලෝභ අධ්‍යය සමුහෝ සමුදයක් වත් වෙන්නේන? අපි අදවෙන්න කොට්ට උත්සාහවන්ත වෙන්නේ ලෝබදේශමෝහා ලෝබද්්‍යය සමෝහ නැති කරලා. නිවන්දකිද ඒම නැත්තම් මායාාව ඇත්තක් කරගෙන එක නැතිි කරන්න කරන්න පුල ලොද වැඩ මේ වැඩි කරන්න බෑ අපි මේ කරඩ බැරි වැඩකට අත ගහලා තියන්නේ. ඔබේට නිර්වාණය සාක්සත් කරගන්නට බැරි එකම හේතුවත් ඔන්නෝක ලෝබදේශ මහලෝ බද්ධය සමහෝ අයින් කරල නිවන්දකිින් හදන නිසා කොටින්ම කිවොත් මෝඩකමක් ඇත මෝඩකම මගේ ලා ඇතකිව මගේ වෙලා. ශාස්්‍රතයට බැහැලා උච්චේදට යන්න දැන් එනිසා එක බිඳු මාත්‍රයක හරි දසමයක හරි කොතන එක හරි ඇත බව ස්පර්ත කරනකාම් නැත බව හම්බුවනවා මිසාක් නිවීමක් නැ ඇති බවය පිහිටල කොතෙකුත් උසාාවන්ත වනත් නැත කියන උත්්‍රයනවා නිසා එහිඩං අපි කල්පනා කරගන්න ඕන කිසිම විදිහකින් කොයිම විදිහකටවත් විං්ඥානික අත්දැකීම එක මාත්‍රයකටවත් මායාාවමි සක් සත්තිය වෙන්නට බෑ එරං කොටිම කිවොත් මගේ ලෝකත්දකීම නෙවෙයි මායාකාරියත් දැකීම කලයි කියන්නටවෙ. මගේ ලෝකදදැකීම නේ මයාකාරියත්දකීම. කවුරුන් හෝ මම හදාගන්න මායාකාරී කියල පටලවගත්තො මේ ජීවිතයට ලි සමස්ත අදදැකීමම මායාකාරී කොටින්ම කිව්වොත් මාාවත් ෝ මම ලෝක අද්දකිනවා කියෙන සිද්ධිය මතමයිේ මායාකාරරිත්වය. එහෙම නැතුව මම මායාාවක් නෙවෙයි මමයේ අදදැකීම් ටික මායාාවක් කිය කියල තැන නවෙේ. ලෝකය කිව්වාම. මම ඇතුළු සමස්තේම කියල ගත්තය එකයි. මට පේනවා මගේ අම්මට පේනවා මගේ පුංචිය අම්මට පේනවා, මග ඇැන්දම්මට බාප්පට පේනවා, අලියට කොටියට වලහට පේනවා කියන සමස්තේම. එසකොට මම ඇතුළු සමස්ත ලෝකයාගේම ලෝක අත්දැකීමම, මායාවි ග්‍රහණය කියන එක ඉතරුම් ගන්නටඕන කොටින්ම කිවොත් ඔබ දන්න සමස්ත කතන්දරේ මායාකාරි කතන්දරෙ එක්ක ඇල්පණිති තුඩක් නෑර බින්දු මාත්‍රයක් නෑර දන්නා බවක් ඇත්නම් මොනවාහෝ දන්නා බවක් ඇත්නම් දසමකොහෝ මොනහෝ මායාාවෙන් පරිබාහිරනවේය. එනිසා නැවත වතාවක් කිසිම කලක මායාාව අත්දකින මම මායාාව තේරුම් අරගෙන මව නිවන්දක්කන්න හදන්න පා එක කරන්න නෑ. මෙච්චර කාලයක් මේ විදියට ජීවත් විච්ච මම දැමු ජීවත්යන්න මම අනාගතයටත් ජීවත් වෙඩ ඉන්න මම කියල ඇල්පෙනති තුුඩක්තරං හෝ මගහරින්ට බැරිතරම් එක බින්දු මාත්‍රයක්වත් මගහරිින්ට බැරිතරම් සමස්ත කතාන්දරේම මායාවට කොටු වෙලා දැගෙහිනම් නැවත මායාකාරත්වයක මවපෑමක් ඇතුළේ සත්තියන වේ නම් සතියන වේ නම් මප එක මපෑමක්නම් ඒකේ පිහිටල කොයිතරම් වෑයම් කලා ලෝබේ පිහිටලා කැන මායාවිබිහිටලා අලෝබය පිහිටලන මායාවිපිහිටලා මොකද මායාාවෙන් පරිබාහිර ලෝබදවවිසමෝහයක් හෝ අලෝබාද්දය සමෝහයක් නැ බුදු දහම තියෙන්නේ කරතියාගෙනයන්නට ලොයි අවබහෝදී පිණස්ස අවබහොද පිණිස පෞරක් තරයි දැන්කල්පනා කරන්න මායාව නැති කළ යුතුද නැති කරන්නට මායාව කොයිද තියන්නේ එදට මායාාවට තන්හා කිරීම නැති කළ යුතුද මායාට තන්හා කලේ කවුද මැවුම් කරු සහ මායාාව අතර සහ සම්බන්ධ තාාවය කතා කරන්නටයන්නේ මායාාවය තුළෙමයි. එනිසා උුදට මතකතියාගන්න කිසීම විදිහකින් අපිට වි්ඥානයෙන් විඤ්ඥානය නම් මයාකරු නාමරූපය නම් මායාාව මයාකරුගෙන් මයාාව වෙන්කරන්න බෑ මායාකරුගෙන් මායාාව හෝ මායාාවෙන් මයාකරුවෙන් කරන්න බෑ කොටමකිවත් විඤඥානය නමරූපහෝ නමරූපෙන් විඤ්ඥානය වෙන් කරන්න බෑ. එනම් මමනම් මායාකරු මගෙන් තොරව ලෝකය හෝ ලෝකෙන් තොරව මාවකතා කරන්න බෑ එනම් කිසිම කලක මවාපාන හදාගන් මාවතනි කරන්න බෑ අපි හදන්නේ ඒ මවාපාන මාව විංකරගන්න මවාපැම පැත්තකට දාලා. අපි දෙපැත්තකට දාලා දෙපැත්ත විංකරන්න හදනතාක්කල් මිකතීරුම්ගන්න බෑ. එහෙනම් කියන්නට උත්සහවන්ත වෙන්නේ මේ කිසිම කලක කොයි අම්මාකාරයකින්වත් කොයිම විදිහකින්වත් අපිට කිසි සේත්ම මායාාවෙන්තුොර කිසි මධදක මක්නැත්තා. සම්මාධිත්්තිිය කියල කයන් තවත් මායාකාරිත්වයේ අධදැකීමක් වෙන්න පුළුවන් කමක් නෑ. එනිසා සම්මාධිත්්ටයනු කෙනෙකුගේ අධදැකීමක් බවට පාත්‍ර වෙන්න කිසිීම විදිහක් නේ. සංභෘතය පිළිබඳව දැක ගැනීමයි සන්ඩිට්ටික බව සම්මාධිත්ති එතකොටට කල්පනා කරන්නට වෙනවා යමෙක් උත්සාහවන්ත වෙනවා නම් කොයිම විදියකං හරි ලෝබය නැති කරන්න. කවද කන්නමෝහෙ නැති කරන්න කවදකත් කන්නමෑ එහනම් ක නිහයි රාග කයෝ නි්भाානම් දේසක් කයෝ නි්ානම්මහයෝ නි්ානම් අප හොඳට දැනගන්නට ඕන රාගදවේශ මෝ හොසියල්ලම ක්‍රියාත්මක වෙන්නේනි මාය කාරිත්‍යය තුළේ එන කිසිම විදිහකෙන් රාගදවේශ මෝහ කියන්නේ සතතිය වසයෙන් කෙනෙක් විසින් හදාගත්ත දෙයක් නෙවෙයි අපිට වෙලාතියන්නේ මගේ රාග දවේසම් මොහෝ නැති කරන්න කියලා දඟලෙනවා. මායා වැඇතුලි පිහිටල කොයිතරන් දැඟලුවත් මික කරන්න බෑ. රාගේයේ පිහිටල රාගය නැති කරන්න හදනවා. ද්වේසේ පිහිටල ද්ේසය නැති කරට් හදනවා. මෝහේ පිහිටල මොහේ නැති කරණ් හදනවා. රාගේයේ පිහිටුව කියන්න නිමහයාාවේ පිහිටවා. දවේසයේ පිහිටුව කියන්නේ මායාාවේ පිහිටවා. මෝහේ පිහිටවා කියන්නේ මායාාවේ පිහිටවා. කවුරුන් හෝ රාගදවේ සමහෝ නැති කරන්න හදනුව නම් මතකතියාගන්ට ඇති බවට ගිහිල්ලමයි. ඇති බවට යන්නේ ඇතුව නැති කරන්න පුළුවන්කමක් නෑ. ඇති බවට යනකොට මතකතියාගන් රාගදවේ සමෝහවලට. සුකීයේ දෘෂ්ටි ඇතුළත් කරනවා. මම සහ ලෝකෙ ඇතුළත් කරන්නට වෙනවා රාගදේශමෝ කතා කරන්න. නිබ්ානය කියන්නේ සම්පූර්ණයෙන්ම ඔය බන්ධනය නිදහසීම ඔය මයාකාරිීත්්‍යය නිදහස්සීම ඔය බැම්ම ඉක්මවායාම. අපි කල්පනා කළ යුතුයෙන කිස්සිම විදිියකින් ඔය මයා වලල්ල අතික්‍රමණය කරන්නට බැෑ මයා වලල් ලබ්බව නොදන්නතාල් එත බුද්ධ ශාසනය තියන්නේ ප්‍ර්ඥාව පූරංගම කරගෙන අපිට වෙලා තියෙන්නේ අපි සම්පූර්ණයම චේතනාව පූරංගම කරගෙනයි නිතරම කටයුතු කරන්නේ ඒ නිසා පුුද්දුම කරුමයක්මනිගහනය මිදන්න බ චේතනාවමනිර එනිසා චේතනාව කොයි තරන්නම් ග්‍රහණට ලක්කල් ලදිකිවුවොත් ල්පනා කල් ල බලන්න චේතනාවෙන් කියනව ලෝකේ උඹ ඉන්නවා බයි ස්්‍රහ මායාාවක්තියෙනවා දේ මායාාවෙන් මිදෙන්න්න මෙහෙම කරපා හැමේ මතගතියාගඩ චේතනාව ග්‍රහණය කියනන්න මයාාව ග්‍රහණේ වදක චේතන ක්‍රියාව පෙන්වා මිසාක් චේතනං කර්මය පෙන්වා මික් ඔබටඒ චේතනාව පිටේ නැගලා චේතනාවෙන් බැහැගන්න කර්මය අති ක්‍රමණය කරන්න බ ලෝක අති ක්‍රමණය කරන්න බෑ අපි හදන්නේ ලෝකේ බැහැලා ලෝකේ නැති කරන්න බොහෝදන හිතංගින්නේ පනීමට බැහල පෙනීමනැති කරන්න ගොඩක්ක හිතංගින්නේ පවේදනා සඥා සංකාර විඤ්ඥාන සමුදය වෙනවා කියලා ඇති වෙනවා කියලා ඇතිවුණු බවට ගිහිල්ල නැතිවුුණු බවක් දකින්නට සාවාන්ත වෙනවා එහම ඇත්තං ඇතිවුණු බවතුන පිහිටල්ලා නැතිකරගන්න දගන. බිහිවීම තුළ මම සහ ලෝකයේ බිහිවුනා කියල දන්නේ නෑ. මම සහ ලෝකයේ බිහිවුනා කලක යන්නේ. එ අන්ද භූතේ පොතුජන බව කියලා අපි දන්න නෑ. හරියට අපි හැමෝම අන්දයා කිරික හැවවගේ මේ ලෝකෙ දැකන තියෙන්නේ. අන්දයාගෙන් කිරිකමුදිකෙ ැහුව මන්දය හන් කිරි මොන වගේද කියෙලා. කිරි මොනවගේ දෙකෙ ැහුවම සුදුපාටයිකල දුාට මොනවගේදි කෙළලම කොකා වගේ කියනවා කොකා මොනවගේදි කෙලහුවම අතමිටි මුලවල මෙන්න අල්ලල බලා පංකෙල් බලන්දදිනවා කිරිගැන තීරණයක් ගත්ත අන්දේෝගතමයි අපි මේ ලෝකෙ ගැන තීරණයක් ගත්තේ අන්දට කිරිගැන කියලදුන්නේ අඥ්ඥානවන්ත කමේකට අපිකින අයු නිස්සෝමන සිකාරය උපමා කරනවා. ඔබට මේ ලෝකය ගැන කියල දිල්ලතියන අයු නිසෝමන සිකාරය. ඔබට ලෝකයේයි බින්දු මාතරයක දෙයක් දන්වනවන දංගලතියරන්නේ සම්මාධිට්්‍යයන විමච්චා දිිට්ටිය. එ අයෝ නිෝ මනසිකාරයෙන් දීපපු තීරණය මත බැහැගෙන. කිරි්වල හැටි දැනගෙන ඒ දැනගත්තා දේමත පදනං වෙලා ගන්න තීන්දු තීරණ කිසිව යාථර්ථය නෙබේ අන්න ඒවාගේ මේ අයෝනිසෝ මනසි කාරයෙන් අන්දයක් කිරි දැනගත්ත හා සමානවායි මේ ලෝකෙ දැනගෙන තියෙන්න්නේ හරියට අන්දයක් කිරිගැන මවාගත්තා වගේ ඔබ ලෝකගෙනනම වගත්තාව එතෝට කල්පනා කරන්න අන්දය කියල කියැන සම්පූර්ණීම අවිද්‍යාව අවිද්‍යාව අවිද්‍යාවට ප්‍රත්තිය වුණේ කවුද නාමරූප ලෝකයේ ගැන්වීමම් හරියට කිරිගැන නාම ධර්මතාතිකෝ

නමුත් අයෝනි සෝමනසිකාරය සාවධාන හවා යෝනි සෝමනසි කාරය දන්නවා හතරමකදද චතුරාරි සතිය සමුදයත් නිරෝධයත් එතකොට මෙතන බලන්නකෝ කිරපදලි බඳව ඉගැන්නීම තරම් මෝඩමක්ද එක අතාර්තයක් නොවමයි සමුදයක් නොවීමයි ඒ නිසා ඒගැන අමුතුෙන් නාම කෙල් නැති කරන්න දෙයක් නෑ එක බොරුවා කිරි පිළිබඳ දරා ගැනීම මනවද නැති කරන්න තියන්නේ එක බොරුව අන්න අයෝනිසෝ මනසිකාරය දරා ගැනීම තමයිම ලෝක දරාගනීම යධාර්ථයමමකදදෙන ජතර්ථය තුළේ යන්දයාගේ කිරිගෙන දරාගැනීම සම්පූර්ණම විහිළක් என අයෝනිසෝ මනසිකාරෙන් රූපවේදනා සඥා සංකාර වි්ඥානයන් දරාගෙනනීම ලෝක දරාගැනීම එහෙනම් මෙන්න මේ විහිලු ඇතුළේ අතරමගලා කිසිම කලක උත්සාහාවන්ත වනොත් ලෝබ දේස මොහ අයින් කරගන්න අලෝබදේස මොහෝ අයින් කරගන්න හරියට අන් දෙයක් කිරි ගැන හිතාගෙන අනේමට කිරි කන්නත් බෑ කියලා ලෝබවනා වගේ එහෙමන් නැත්තාම් කිරි එච්චර රහයිලු මෙච්චර මේ විදියට තිීදි කොහොමද කන්නේ කියලා ආය නවතවතාවක් දවේශය ඇතිකරගත්ත වගේ ඔබ මේ ලෝබදල බද මක් ගත කරන ගත කිරල්නිෝනිමන කාර පැතිකඩ තමයි ම ලෝනිමන කාරවැනි පැතිකඩක් නැති බවමයි සතිය නවම පිණිස අලුතෙන් කළ යුතු කිසිවක් නොමැත්තමය අපි අද දවස්සේ්දී උත්සාහවන්ත වනේ ඔබට ලෝකය සහන් නිවන පිළි බඳව යම් අවබොෝ දෙයක් ඇති කරගැෙන මුදෙසා ධර්ම සාකච්ඡාවමිහේවන්නට නමුොත් අපිට ලැබෙන කාලවීලාවත්තතික්ක මේ සාකච්ඡාව මෙතනින් අවසන් කරන්නට බෑ. ලෝකයේ පණවාගන ලෝකෙන් එතරනිවනකට යන්න හදනයකී තියෙන භානකකම පිළිබඳව තවදුරටත්. අපි ඉළංග සාකච්ඡාාව විදි සාකච්චා කරන්නට බලාපොත් වෙනවා. ඉතින් අද දවසේ ප්‍රඥ්ඥානාලිකාව තුළින් ඔබේට මේ දහම් සාකච්ඡාව ශ්‍රමනයවද්දිසා අවස්ථාව ප්‍රඥ්ඥානාලිකාවෙන් සලසා දෙන්නට යෙදෙන්නේ විශේසයම සිහිපත් කරන්න ටමනයි ප්‍රඥානාාලිකාව්‍ය අනුසාසක ගෞරුණීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාර්යමණ්ඩලය. උන්හන්සේ ඇතුළු සමස්ත කාරයමන්්ඩ ලේටත් උතුන් දහම් අවබෝධී පිණිස්ස හිේතුවීවා ධර්මස්්‍රවනය කරන්න හැම දෙනාට මත් චතුරාරි සත්‍ය අවබෝධී පිණිසම හේතුපකාරක ධර්මයක් බවටම පත්‍රිත්වා කෙළ පාර්ථනා කරනවා අපි, ඊළඟ දේශනාව තුළ කතා කරමු ලෝකේ පනවාගෙන ලෝකෙන් නෙතර නිවනක් දකින්නට යනයක කොයි තරන්දුනට නිවරදිද කියන කාරණාව. හැම දෙනටම තෙරුවන් සරණයි යහපතක්න වෙත්වා දවේශක්යෝ නිබ්ාඩන්